Rohit Sharma, giving him the ball and telling him, just keep it simple. Well, we're seeing this now. A few words being exchanged. This time it's Siraj. Pandita Siraj, Kusal Mendista Bayiduai. Kusal Mendista, Virat Kohligen Lokumaloku Tagga. ශ්‍රී ලංකාව වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව තරගාවලි ජයක් ලබයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තුන්වැනි එක්දින තරගයෙන් ඉන්දියාව පරදා ලකුණු 110ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. පෙර තරගාවලිවල මෙන්ම මෙම තරගාවලියේදීද සිරාජ් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග ගැටුම් ඇති කර ගැනීමට මුලපිරු නමුත් වෙනදා මෙන් නොසිට අපේ කොල්ලෝ සිරාජ්ගේ පඩබස්සන්නට කටයුතු කළා. කුසල් මෙන්ඩිස් හටද පන්දු යැවීමේදී පොරටෝක් එකක් දෙන අතර එම අවස්ථාවේදී කුසල් මෙන්ඩිස් පඩ සිරාජ්ට හොඳට අමතන අතර සිරාජ් බයමෙන් එතනින් යන්න යනවා. තවද විරාත් කෝලි විසින් ඔහුගේ ජර්සියක් අත්සංකර කුසල් මෙන්ඩිස්සට ලබා දෙන ආකාරය කාගේත් කතාබහට ලක් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවල ජයක් අවසානයට ලබා ඇත්තේ අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතුව 1997 වර්ෂයේදී වන අතර ඊට පසු එනම් වසර 27කට පසු චරිත් අසලංකගේ නායකත්වයෙන් තරගාවලි ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඉතින් පඩ සිරාජ්ට ඉගැන්වූ පාඩම ගැන මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම අද ලැබූ ජයග්‍රහණය ගැන ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.